දින පෝර්ටල්ලා ඇත් කර තැබීමට එම කොළුබාද හොඳ හේතුවක් විය. ඩඩ්ලි එවැනි දරුවෙ සම්මිශ්‍රමනවාට උන් කොහෙත්ම කැමති වියේ නැත. අපේ කතාව ආරම්භ වන්නේ එක් අලුපාට කම්මැලි අඟහරුවා දා උදෑසන දර්ශී විලවදීම සමගයි. නගරේ පුරා ඉක්මනින්ම අමුතු සහ අද්භූත දේ සිදුවන ඇති බවට වලාකුළු පිරියාසේ කිසිම සලකුණක් නොවිය. සිංදුවම් මුමනමින් ඩර්ස්ලි මහතා තම කම්මැලි පාට් ටයිපටියගෙන වැලට යෑමට සැරසුණේය. කෑගසමින් දඟලන ඩඩ්ලිව උස් පුටුවකට එබීමට පොරකන ගම ඩර්ස්ලි මහත්මිය උපදුප දෙඩුවාය. විශාල දුමුරු පැය බකම වුණේ ජනේල ඇසලින් පියමා යන ඔවුන් දෙදෙනාම දුටුවේ නැත. අටහමාර වෙද්දි ඩර්ස්ලි මහතා තම අවෑගේ අතින්ගෙන ඩර්ස්ලි මහත්මියගේ කම්බුල සිඳ ඩඩ්ලිටත් සමගැනීමේ හද්දද්දීමට උත්සාහ කළත් ඒ වැලකී ගියේය. මන්ද ඩඩ්ලි දැන් තරහෙන් පුපුරමින් තම සීරිය බිත්තියට විසිගනමින් සිටියේ. ඔහු නිවසින් පිට වෙද්දි ඩර්ස්ලි මහත්මිය "තුත්තක් කන්නකෝ" කියනු ඔහුට ඇසිණි. ඔහු තම රතේ නැග නොම්බර 4 නිවසට මායිමු පාරට පැමිණියේ. වෙනසක පළමු සංඥාව ඔහු දුටුවේ පාර කෙරවල. සිටියමක් කියවුණු පූසෙක්! තප්පරයකට ඩර්ස්ලි මහත්මයාට තමා දුටු දේ තේරුණේ නැත. ඉන්පසු ඔහු නැවත බැලීමට හිස පිටුපසට හැරවියේ. ප්‍රයිවට් ඩ්‍රයිව් සීට් කෙළවරේම මහත පූසෙක් සිටගෙන සිටි නමුත් පිහිනමානික සිටියමක් නොවිය. රූ සිතමින්